ඉවත්වන කුණු යලි රෙදි පිළිමත තැන්පත් වීම වළක්වන anti redeposition polymer තාක්ෂණයෙන් bubble machine powder වර්ෂ 1948 මාර්තු මාස 14 වෙනි දින කොළඹදී වෝල්ටර් විජේසේකර සහ ඩීසී විජේසේකර දම්පතින්ට සම්පතක්ම උපත ලැබූ රවීන්ද්‍රනාත් ලක්ෂ්මන්ද අල්විස් විජේසේකර නතරුවා සොයුරු සොයුරියන් නව දිනකුගෙන් සමන්විත පවුලේ දෙවෙනියාවිය කලෙක ಭಾರತයේ ශාන්ති නිකේතනයේ නර්තනීය සහ මූර්ති ශිල්පය හදාරා වෘත්තියෙන් පළාත් පාලන සේවයේ සිවිල් නිලධාරියෙකු වූ ස්වකීය පියාණන්ගේ රාජකාරී ස්ථාන මාරුහා අනුගත වූ කුඩා ලක්ෂ්මන් 1954 වසරේදී ස්වකීය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් විය. පසුව ස්වකීය ද්විතීක අධ්‍යාපනය සඳහා 1961 වසරේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වන ලක්ෂ්මන් සිසුවා එහිදී අධ්‍යාපන කටයුතු වලට අමතරව සංගීතය හැදෑරීම කෙරෙහිද මනා ඇල්මක් දැක්විය. එවකට මලියදේව විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ K.M. දයාපාල ගුරුපියාණන්ගේ සෙවණින් ඔහුගේ ගුරුහරුකම් හා මඟ පෙන්වීම යටතේ වැඩිදුර සංගීත අධ්‍යාපනය හදාරන හෙතෙම ගායනයට මෙන්ම වාදනයට වූ තම සහජ දක්ෂතාවය මනසේ උපමට්ටම් කරගත්තේය. ස්වකීය පාසල් දිවියේ මිහිරියාව ලයාන්විතව විඳගත් ලක්ෂ්මන් සිසුවා විද්‍යාලීය ගායන කණ්ඩායමේ මෙන්ම පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේද කැපී පෙනුණු සමාජික ශිෂ්‍යයෙක් විය. ලක්ෂ්මන් සිසුවාගේ සුගායනයෙන් හැඩ නොවුණු කලාවලලක් එවකට කුරුණෑගල මලියදේව විද්‍යාලයේහි නොවූ විරු තරම්ය. 1966 වසරේදී උසස් පෙළ කඩේම සාර්ථකව නිම කරන තුරුණු ලක්ෂ්මන් දයාපාල ගුරුපියාණන්ගේ බග පෙන්වීම යටතේ 1969 වසරේදී රජයේ සංගීත විද්‍යාලයට හෙවත් හේවුඩ් නිකේතනයට ඇතුළත් වන්නේය. ආචාර්ය රෝහණ වීරසිංහ සහ ආනන්ද වීරසිරි වැනි සමකාලීන කලන මිතුරන්ගේ මිත්‍ර සමාගමය හේවුඩ් හිදී ලද තුරුණු ලක්ෂ්මන් හට එකල්හි විද්වත් සංගීතඥයන්ගේ ඇසුර ලබන්නට සහ ඔවුන්ගේ වැඩසටහන්වලට සම්බන්ධ වීමටද අවස්ථාව උදාවන්නේ. හේවුඩ්හි අධ්‍යාපනය සාර්ථකව නිම කරන තුරුණු ලක්ෂ්මන් 1975 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගායන ශිල්පී පරීක්ෂණයට සහභාගීව ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකු වශයෙන් ශ්‍රේණිගත වූයේ එම වසරේදීම ගුවන්විදුලි සංස්ථාව සඳහා ස්වකීය ප්‍රථම සරලගී වැඩසටහන ඉදිරිපත් කිරීමට තරම් තුරුණු ලක්ෂ්මන් භාග්‍යවන්ත වූයේය. 1975 වසරේදී සංගීත ගුරුවරයෙකු වශයෙන් තමන් අකුරු කළ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලය වෙත ස්වකීය ප්‍රථම පත්වීම ලබන විජේසේකර මහතා එතෙන් පටන් දැයේ දුවදරුවන්ගේ නැනපහන් දැල්වීම උදෙසා සිප් සතර බෙදා දුන්නේය. ඉනික්පිතිව පිළිවෙලින් කොළඹ ඉසිපතන විද්‍යාලයේ සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පුතුන්ගෙන් ආදරණීය ගුරුපියාණන් ලෙස ලිංගතු ආමන්ත්‍රණය ලද විජේසේකර මහතා පුරා වසර 18ක් මුළුල්ලෙහිම ගුරු වෘත්තියෙහි නියැලිනි. 1993 වසරේදී ගුරු සේවයෙන් ඉසිඹු ලද විජේසේකරයන් පසු කලෙක ගායනා රූපවාහිනියේ ළමා සංගීතයේ වැඩසටහන පුංචි තිරයට ගෙනෙමින් පූරක භූමිකාවටද පණ පෙව්වේ. රන්පත් රටා, බක්මහේ මල්මංගල්ලේ වැනි විචිත්‍රාංග වැඩසටහන් ගණනාවක් අධ්‍යක්ෂණය කළ විජේසේකර මහත් ප්‍රතිභාපූර්ණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස විලම්බීත ටිකිරි සහ උංගි දඟයන්ට පමණයි සහ රයක අරුණලු වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයද අතික්‍රමණය කළේය. කෙටි චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් ස්වකීය දායකත්වය ලබා දුන් විජේසේකරයන්ගේ සංගීත අධ්‍යක්ෂණ අතරට කෙටි චිත්‍රපට දෙකක්ද පුත්‍ර සමාගම සහ සිහින සාප්පු ඇතුළු වේදිකා නාට්‍ය හතක්ද බුමුතුරුණු සහ හිමි අහිමි ඇතුළු ටෙලිනාට්‍ය 11ක්ද පමණ වේ. 1985 වසරේදී මීල්ලලස් මහතාගේ සිහින සාප්පුව වේදිකා නාට්‍ය සඳහා හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණයට හිමි රාජ්‍ය සම්මානයෙන්ද විජේසේකර මහතා පිදුම් ලැබීය. ගායනය සහ සංගීත අධ්‍යක්ෂණය මතු නොව
රංගනය නිවේදනය මෙන්ම රූපවාහිනී දැන්වීම් කරණය වැනි නන් වැදෑරුම් ක්ෂේත්‍රයන් පිළිබඳව ඔහු සතුව පැවති නිසංග කෞශල්‍ය විජේසේකරයන්ගේ ජනප්‍රියත්වයට බලපෑ ප්‍රධානතම සාධකය විය. ගායන ශිල්පියෙකු වශයෙන් ප්‍රවීණත්වයට පත් ලක්ෂ්මන් විජේසේකරයන් හඬමැවූ මනකල් ගීත සංඛ්‍යාව සියය ඉක්මවන අතර ජනගත කරන ලද කැසට් පට සහ සංයුක්ත තැටි ගණන පහකි. ඔහු විසින් සුගායනයෙන් හඬ මුසු කළ ටෙලිනාට්‍ය සහ සිනමා පට ගණනාවකි. දශක හතරකට ආසන්න ස්වකීය නිර්මාණ දිවියෙහි විජේසේකරයන් විසින් හඬ මුසු කරන ලද ගීත සංඛ්‍යාව අතලොස්සක් වුවද එම නිර්මාණයන්හි ගුණ සුවඳ සදාතනිකව අප හදවත් තුළ නිදන්ගතව පවතිනු ඇත. දිගු කලක බැඳි පෙම මල්පල ගන්වමින් 1975 වසරේදී එවකට නැගී එන තුරුණු රංගන ශිල්පිනියක වූ චන්ද්‍රා කළුආරච්චි මෙනවිය සමග විවාහ දිවියට ඇතුළත් වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අමා ශාක්‍යා සහ විහඟ යන දූපුතුන්ගේ දයාබර පියාණන් විය. ලතෙත් ගුණයෙන් නනූන මිනිසුන් හට අපරිමිතව ආදරය කළ රසික හදවත් තුළින් පෙරලා ඒ ආදරය අපරිමිතව ලද මේ අදීන උතුම් නිරහංකාර සුන්දරම නිසා වර්ෂ 2021 වසරේ නොවැම්බර් 12 දින දිවි කරලියෙන් සදහටම බැස ගියේ සුවහසක් රසික දන කඳුලෙන් නහවමිනි. ආදරණීය අපේ සර් එනතුරු පාසලේ සිසු දරුවනුත් ආදරණීය නිස්සංක පුංචි තිරයෙන් යළි දකිනතුරු රසික සත් ජනයාත් ආදරණීය ලකි අයියා යළි දකිනතුරු කරලියේ මිතුරනුත් අදටත් දැස් තල්වා මග බලා හිඳිති. අපි එතුමානන් හට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු. නික්මෙනු මැනවි නුඹ සුවඳගෙන මහද කුටියෙන් ගේය පද කුමාරදාස සපුතන්ත්‍රී, ගී තනුව කිංස්ලි රාජසිංහ, සංගීතය ලක්ෂ්මන් විජේසේකර.
සිංහල ගීතයේ කිසිදාක නොමියන ප්‍රේමවන්තයා ඔහුයි. එපමණක් නෙවෙයි දාබර හිතවතුනි මේ අපේ ලෝකයේ පෘථග්ජන රසවතුන්ගේ හිත්වල සදාකාලිකවම ජීවත් වුණු මහා සංකල්පධාරියා ඔහුයි. එහෙම කියන්න මේ කලාවේ හැම තැනකම සැරිසරු සාහිත්‍යවේදියාණන් ඔහුයි. ඇත්තටම අපේ ජීවිතවල හුඟක් මතක හිටින එහෙම නැත්නම් මතක නොහිටියත් අමතක කරන්න අමාරු හුඟක් තැන්වල ඔහුගේ ආයුෂ දැන් ඉවර වුණාට තවමත් ඒ නිර්මාණයන් ඒ ගීරාවයන් සදාකාලිකවම අපේ ලෝකයේ අදටත් ජීවමානයි. ප්‍රවීණ ගායන සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර නම් වූ ඒ අමරණීය කලාකරුවාණන් වෙනුවෙන් අපි ජාතික රූපවාහිනියේ සඳරූ සුයාමය මේ ආකාරයෙන් වෙන් කරනවා. මට විශ්වාසයි දාබර හිතවතුනි මේ මට වගේම ඔබටත් අර පූර්ව ප්‍රචාරක පටවලින් අද ගැයෙන්නේ සඳරූ සුයාමයේ මේ රාත්‍රිය කියලා දැනුම්වත් වුණු මොහොතේ පටන්ම නිසකයි ඇඟිලි ගැනගෙන ඉන්නේ නැති මං වගේම ඔබත් අද මේ රාත්‍රිය උදා වෙනකන් සත්තකින්ම මේ මතක දිගේ අතින් අල්ලගෙන ඇවිදගෙන යමු මධ්‍යම රාත්‍රිය දක්වා. ඒ තරම්ම ඒ ඔබ ශ්‍රවණය කළා හා සමානම සුමිරු ගී රසක් අද ජාතික රූපවාහිනී සඳරූ සුයාමයේ ගීතවත් කරවීමේ පොරොන්දුව මත අපි වැඩසටහන ආරම්භ කරමු. අද අපි මේ ඒ අග්‍රගණ්‍ය අමරණීය කලාකරුවාණන් පිළිබඳව කතා කරන්න, ඒ වගේම මේ රාත්‍රියේ ගීතවත් වන්න ලක්ෂ්මන් විජේසේකර පුත් විහංග විජේසේකරට ආරාධනා කළා සඳරූ සුයාමයේ වෙනුවෙන්. අයිබුවන් ඔබට. අයිබුවන්. ඒ වගේම ඔබ හොඳින් හඳුනන ලක්ෂ්මන් විජේසේකර දියණිය අමා විජේසේකරවත් අපි කැඳවා ගත්තා මේ සාකච්ඡාව වෙනුවෙන්. අයිබුවන් ඔබට. අයිබුවන්. මම අහලා තියෙනවා මේ හැම වැඩක්ම වගේ අපි ලක්ෂ්මන් විජේසේකර මහතාණන් ප්‍රවීණයාණන් හඳුනා ගන්න හැම ක්ෂේත්‍රයකදීම වගේ ටික දවසක් යද්දි ගායනයත් අතහැරලා දානකොට ඔබ දෙපළගේ බලවත් ඉල්ලීම පිට තමයි සෑහෙන කාලයක් ගී ගැයුවේ කියලා. වැඩිපුරම කාගෙන්ද ඉල්ලීම් ලැබුණේ තාත්තට ගී කියන එක නතර කරන්න එපා කියලා? ඈ ඇත්තටම මම හිතන්නේ අපිටත් වැඩිය ප්‍රේක්ෂකයාගෙන් අනිවාර්යෙන් තමයි ඒක. මට උනත් ඉල්ලන්න පුළුවන් වුණා නම් මාත් ඉල්ලනවා. ඒකම ප්‍රේක්ෂකයා විසින් තමයි ඒ ඉල්ලීම වැඩි වශයෙන්ම කරේ. ඒකට අපි ඇත්තටම අපි පිටිපස්සේ ඉඳන් අපි ඒකට උල්පන්දන් දුන්නා ඇත්තට. අමහ ඔබ? ඔව්. මට හිතෙන්නේ තාත්තගේ මේ ගායන ජීවිතය, ඒ කියන්නේ එයා මරණ කම්ම කරපු දේ, ඉතින් ඒක නම් එයාගේ ප්‍රේක්ෂක ඉල්ලීම මතම තමයි යාට ඒක කරන්න සිද්ධ වුණේ කියලා මටත් හිතෙනවා. ඉතින් අපි ගෙදර සහයෝගයට කොහොමත් හැමදාම අම්මගෙන් මෙයාගේ විශේෂයෙන් විහංගගෙන් සහ මගෙන් හම්බ වුණා. ඒ සමගම මතක් කරන යාළුවන්ගෙන් එයාගේ යාගේ මිත්‍ර ගොඩාක් හිටියා. ඉතින් ඒගොල්ලෝ නිතරම එයාව දිරි ගැන්වුවා. තාත්තා ඉතින් ටිකක් අමුතුයිනේ කොහොමද නේද? අමුතුයි කියන්නේ නෑ. ඉතින් එයා හැම වෙලෙම කියන එක තමයි එයා හිතන විදියට එයාට සින්දු කියා ගන්න බෑ කියලා. එයා පතන ගායකයා එයා තුල නැහැ කියලා කියනවා. ඒක ප්‍රසිද්ධියත් කියනවා. මේ ඉතින් ඒ වුණාට දැන් නැවත ඒ ගීත අහනකොට අපිට වුණත් හිතෙනවා එයාගේ හඬේ සුවිශේෂී ආදරණීය බවක් තිබ්බා. ඉතින් ඒක හින්දා වෙන්නේ නැති අදටත් මිනිස්සු ඒ ගීත අහන්නේ. හරියට නිකන් අර මේ දාබර හිතවතුනි මේ ආදරවන්තයන් ආදරවන්තයන් ළඟදී ඔවුන් ගයනවා හා හැඟීමක් එන ඒ හඬ එහෙම හඬක් හිමි එහෙම හැඟීමක් දරන ඔහු කොහොම හිතුවත් සත්තකින්ම එහෙම හැඟීමක් දරන එකම කලාකරුවාණන් ඔහුද මන්දා. අවාරයේ සිත්තු එනක පිපි සුපෙම් කුසුම ගේ පද කුලරත්න ආර්යවංශ ගීතනුව
लक्ष्मण विजयशेखर संगीत वाई एम सुमनसिरी කොයිම විදිහකින්වත් හිතුවේ හෝ බලාපොරොත්තු වුණු හෝ නැති මොහොතකදී ඔහු අපෙන් සමු අරගෙන යනකොට මං හිතන්නේ මේ ඒ මොහොතෙන් අනතුරුව ජීවිතයේ තක්සේරුවක් ගන්න පුළුවන් ඇති දුවයි පුතයි විදිහට ඔහුට කොතරම් මේ රටේ මිනිස්සු ආදරය කළාද කියලා කොහොමද ඔබට ලැබුණ හැඟීම ඒක ඇත්තටම මම හිතනවා ඒක තාත්ත දැනගෙන හිටියේ නැහැ කියලා අනිවාර්යයෙන් ඒක ඇත්තටම මොකද ඒක අපිට තාත්ත සහ අපිත් දැනගෙන ඉඳලා නැහැ බලාගෙන යද්දී ඒක ඇත්තටම ඒක තාත්තගේ වියෝයෙන් පස්සේ ඇත්තටම මේ ප්‍රේක්ෂකයන් විසින් ඒ ඒකට මොකද කියන්නේ ඒක රිප්ලයි කරපු විදිය මේ ප්‍රතිචාර දක්වපු විදිය ඉතාමත් අපිට පවා හිතා ගන්න බැරි වුණා ඒ තාත්ත මෙච්චර ලොකු පිරිසක් अनीत के असुर करप मिनस प्रमाण मेच्चर लघु प्रमाण तात में असुर कर लीन वाई की
අපි ගොඩාක් කලාවට දැනගත්තේ තාත්තගේ වියෝවෙන් පස්සේ. ඇත්තටම මේ අමා විජේසේකර දියණිය ගෙනුත් අහන්න ඕනේ. ඒ කියන්නේ තාත්තා ගැන නරකක් කියනවා කවදාවත් මම මගේ කන් දෙකෙන් අහලා නැහැ. තාත්තා ගැන ඒ කියන්නේ මෙහෙමයි කියලා කියපු හැම වතාවකම මොකක් හරි අලුත් හොඳක් කරනකොට මම හිතන්නේ ඒ ප්‍රතිචාරය මම හිතන්නේ ඔබ දෙපළට වඩා වෙන කෙනෙක්ට ලැබෙන්න ඕනේ හරිනම් මේ ඇත්තටම එහෙම ලැබිච්ච ප්‍රතිචාර කොයි වගේද මේ වියෝවෙන් පස්සේ තාත්තා ගැන හැමදාම අපිට අහන්න ලැබිලා තියෙන්නේ හොඳම තමයි යා හොඳ මිනිස්සෙක් කියන එක ඉතින් වියෝවෙන් පස්සේ ඒක වැඩි වැඩියෙන් අහන්න ලැබුණා අපි අපිට මේ යා එයා කොහොමත් හරි සරල මිනිසෙක් මේ වැඩිය දේවල් එහෙම ලොකුට ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ නැති සරල මිනිසෙක්. ඉතින් අර හොඳ කියලා ඔය කියන්නේ එයා හරි කෙලින් කතා කරන සාමාන්‍ය මිනිසෙක්. ගොඩාක් දේවල් එහෙම ජීවිතේ මේ මුදල් පසුපස හඹා ගියේ නැති එයා කරන දේ අවංකව කරපු කෙනෙක්. ඉතින් ඒක තමයි මම හිතන්නේ මිනිස්සු හොඳයි කියලා කියන්නේ. සහ එයා මේ එයාට පුළුවන් හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක්. එයාගේ ශ්‍රමයෙන් එයා හැම ලොකුවට මුදල් තිබ්බ මිනිසෙක් නෙමෙයි. හැබැයි හැම වැඩකදීම මං හිතන්නේ මූලිකත්වයේ අරගෙන එයාගේ මිතුරන්ගේ වැඩවලදී හැම එකේදීම කලින්ම ගිහිල්ලා ඒ වැඩවලට යෙදිලා ඒ මූලිකත්වය ගෙනල්ලා කටයුතු කරා. ඉතින් ඒකේ ඒවත් එක්ක සහ එයාට විශාල ගෝල බාලයෝ පිරිසකුත් හිටියා. ඒ හැමෝටම එයා එක වගේ සලකන්නේ කියන්නේ දැන් අපිට කියලා එහෙම විශේෂයක් නෑ. එයාගේ පවුලේ අයට අපිට තමයි අඩුවෙම සලකන්නේ. අපිට තමයි අඩුවෙම සලකන්නේ ඇත්තටම. පිටායට ඊට වඩා තාම ඉහලින් සලකනවා. ඒ කියන්නේ අනිත් අයත් එක්ක මේ ඉතින් ඒකේ හින්දා තමයි එයා හොඳ මිනිස්සෙක් කියලා මම හිතන්නේ හැම කෙනාම කියන්නේ. සහ එයා ලොකු පරාසයක් තිබ්බා එයාට මිතුරු පරාසය සහ එයා වැඩ කරපු ශේෂ්ත්‍ර ගණනාවක් තිබ්බා මං හිතන්නේ. සංගීත ශේෂ්ත්‍රයේ විතරක් නෙමෙයිනේ. එයා වෙළඳ දැන්වීම අධ්‍යක්ෂණයේ ශේෂ්ත්‍රයේ හිටියා. තව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයේ රූපවාහිනී වැඩසටහන් ඒ වගේ වේදිකා නාට්‍ය මේ විශාල ගුවන්විදුලියේ ඔක්කොම වල වැඩ කරපු කෙනෙක්. ඉතින් ඒකෙන්ද එයාට ලොකු පරාසයක් තිබ්බා. ඒ කියන්නේ ඒකට අම්මත් හේතු වෙන්නේ නැති. ඒ කියන්නේ දෙන්නගේ මේ සම්බන්ධතාවයත් මත සාහිත්‍ය විෂය කෙරෙහි ඉතින් ඒ ලොකු පරාසයක් මම හිතන් කාලයක් තිස්සේ ගොඩ නැගුණු මේ අත්දැකීම් එක එහෙම තිබ්බ ලොකු මිනිස් ඇසුරක් තිබ්බා. සහ ඒ කාලේ වෙ දැන් අපිට නැති එක හරි සංවාදශීලීනේ මිනිස් ඇසුර. වැඩක් ඉවරුණාම හම්බෙල කතා කරනවා, අනිත් අයගේ වැඩ බලන්න යනවා, ඒ බලන්න ගිහිල්ලා ඒ වැඩවල හොඳ නරක ඒ හැමදේම ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. ඉතින් ඒකෙ හින්දා මං හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 40ක් 50ක් තිස්සේ ආපු ලොකු පරාසයක ජීවත් වෙච්ච මිනිසෙක්. ඉතින් ඒකෙ හින්දා ඒ අඩුව විශාල වශයෙන් දැනෙනවා ඇති යාව දන්න මිනිස්සුන්ට. අනිවාර්යෙන්ම ඇත්තටම යාව නොදන්න මිනිස්සු පවා යාව හඳුනගෙන තිබ්බේ මන් දන්නේ. ඒක ඒගොල්ලෝ ඒ නිර්ණායක කොහොම දන් ගේනවද කියලා. යාව කලාකාරයෙක් විදිහට මම හිතන්නේ මිනිස්සු මේ හරි මේ හොඳ කෙනෙක් හිටියට තමයි ඒක ඇත්තටම යා එහෙම කෙනෙක්. ඉතින් ඒ ඇත්තටම ඒ කියන්නේ මේ මූණෙන් මේ කාලයේ චිත්‍රයක් වුණා. මේ මූණෙන් ඒ හොඳකම වැහෙනවා පේනවා. එහෙම කෙනෙක්ට මෙතරම් උජාරුවට එතරම් ලස්සනට මූණ නෙනේද අපේ හදවතේ කැඩපත කියන්නේ දාබ්‍රහිතවතුනි. ඇත්තටම මේ ඇතිදී ඇති සැටියෙන් අහන්න ඕන වෙලාව. ඒකට හේතුව මේ දෙවියන් වුණත් Taman ළඟට මං වගේ කෙනෙක් ඉක්මනට ගන්න එකක් නෑනේ නේද? ඇත්තටම හැම කෙනෙක් තමයි ඉස්සල්ලාම ඉක්මනින්ම ගන්න දෙවියන් වුණත් උත්සාහ කරන්නේ. අපි ආමු ගීතය. යහගුණයෙන් ලෝදන සිත්ස නැහැව් සත් මිනිසුන්ගේ නික්මයම. ගිය පද වසන්ත කුමාර කොබවක. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
අද දේශිත සතුටින් විඳ විසෙන මිනිස්සු ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේශිත සතුටින් විඳ විසෙන මිනිස්සු පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳ වෙන ඉරු සදිසි මිනිස්සු සුදු ඇඳුම් වලට සුදු සුදු දීප්තිය සහ පාට ඇඳුම් වලට වර්ණවත් දීප්තිය දෙන ප්‍රෝ වයි තාක්ෂණයෙන් බබල් රොෂින් පවුඩර් කටවර දිවිසයුරේ මං දැල් වූ පහන්තරුව නුමයි සොඳුරිය ගේ පද කුමාරදාස සප්තන්ත්‍රී ගීතනුව ලක්ෂ්මන් විජේසේකර සංගීතය සෝමපාල රත්නායක
ප්‍රවීණ ජනප්‍රිය සංගීත ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරයන් වෙනුවෙන් වෙන්වන ජාතික රූපවාහිනියේ සඳරූසු යාමය සමගින් ඔබ මේ එක්වන්නේ අතරම මේ ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ඔබට කලින් පෞල් පසුබිම ගැන මට දැනගන්න පොඩි අදහස් කීපයක් දැනගන්න මං දන්න විදිහට ඔබේ මුත්තනුවන් 100ත් ඒ කියන්නේ තාත්තත් එක්කලා ගී ගයූ හැන්දෑවන් හුඟක් මිහිරියාවෙන් පිරලා ගිහිල්ලා තියෙනවා කියලා තාත්තම අවස්ථාවන් කීපයකදී කියලා තියෙනවා මගේ කන් දෙකට ඇහිලා තියෙනවා අපිට අපිට හම් වෙලා නැහැ දකින්න වෙලා නැහැ අපිට දකින්න වෙලා නැහැ 100 අපි දැකලා නැහැ නමුත් 100ගේ ආభాෂයේ තමයි මං හිතන්නේ තාත්තා කියලා තියෙන්නේ ශ්‍රියා නර්තන ශිල්පියෙක් සහ මූර්ති ශිල්පියෙක් ඉන්දියාවේ බාත්කන්නේ අවුරුදු 7ක් ඉගෙනගෙන තියෙනවා ශාන්තිනිකේතනේ මේ දේ බාත්කන්නේ ශාන්තිනිකේතනේ ඉතින් අතරම අපිට ඒ වාසනාව තිබුණ නෑ 100ව දකින්න මේ ඉතින් තාත්තා මං හිතන්නේ තාත්තා තමයි මේ පැත්තෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තිබ්බේ තාත්තා තමයි 100ගේ දේවල් ඉස්සරහට ගෙනියන්න කටයුතු කරගලත් තිබ්බේ මේ මෙයාට පුළුවන් ඩාන්සින් එහෙම මෙයාට පුළුවන්කම තිබ්බා මෙයා එක කරේ නෑ දිගටම නැත්තම් මම හිතන්නේ ජානවලින් මෙයාට ඇවිල්ලා තිබ්බා ටිකක් ඒක අතට මෙහඟයි මේ අම්මා ඒ කියන්නේ ඔබේ ආචිත් ඉතාම අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඇත්තටම මේ මං හිතන්නේ තාත්තගේ කාමරේ වුණත් වර්ණවත් කරලා තිබුණේ ඔබේ ගෙවල් පවා සැරසිලා තිබුණා ඒගේ චිත්‍රවලින් කියලා මං අහලා තියෙනවා ඒ ගැන පොඩි සඳහනක් කරමු ඔව් මං හිතන්නේ ඒක අති ආචිත තිබ්බා ඉතාමත් ලස්සන්ට ගෙතීමේ හැකියාව ඉතින් ඒක මං හිතන්නේ 100ත් එක්ක ඉඳලා තව දුරටත් මම හිතන්නේ ඔව් පොලිෂ් වෙන්නත් ඇති 100ත් එක්ක ඉඳීම තුල තමයි අර මූර්ති ශිල්ප එහෙම 100ට හොඳට පුළුවන් හින්දා මේ ආචිටත් පුළුවන් පොඩි පොඩි මූර්ති වැඩ අඹන්න ඒ වගේ දේවල් එයාට හිතලා කරන්න පුළුවන් හැකියාව තියෙනවා එයාත් මං හිතන්නේ මේ යනකම්ම එයාගේ අතපය වැඩ කරනකම්ම පොඩි පොඩි දේවල් මේ පාට යෙදීමේ හැකියාව සංයෝජනේ මාර ඉහළයි යගේ අපි හිතන්නෙත් නැති දේවල් යා කරනවා සමහර වෙලාවට ඉතින් එහෙම තමයි ඒගොල්ලෝගේ ජීවිත ගියේ මේ අපේ ගෙදර තාමත් තියෙනවා ඇච කරපු දේවල් මේ ඉතින් එකෙන් චිත්‍ර ශිල්පියට වඩා වෙනත් අත්කම් වලට අත්කම් තමයි අත්කම් තමයි යගේ ගොඩාක් තිබ්බේ මහුම් ගෙතුන් අත්කම් වලින් ඒ පැච් වර්ක් ඒවා හැබැයි ඒවා චිත්‍ර වගේ තමයි එච්චරට මේ දියුණු විදියට යායක කරනවා මේ එයාට පුළුවන් හොඳට ඒ වගේවා මේ ඉතින් මම හිතන්නේ 100ත් එක්ක ඉඳීමේ ආභාසය තුල තමයි ඒක යාගේ දියුණු වෙලා තියෙන්නේ ඇත්තේ නුඹ කිසිදාක නොකියවූ මසිත පෙම් හසුන ගේ පද බුද්ධදාස ගලපත්ති ගී තනුව ලක්ෂ්මන් විජේසේකර සංගීතය සෝමපාල රත්නායක ඔබ ආදරය කළේ පරාද කරමා හද රිදවන්න ඔබ ආදරය කළේ ඔබ ආදරය කළේ සමාව ඉල්ලා හඳාගටෙන්නද ඔබ ආදරය කළේ ආද කරමා හද රිදවන්න ඔබ ආදරය කරේ ඔබ ආදරය කරේ
කළුවර බාලුව හසුංගබ පුරා හඳ සේපායා ඔබ නැති කළුවර බාලුව හසුංගබ පුරා හඳ සේපායා ඔබ කිමදෝ වෙන තාත්තගේ බාල සන්ධිය තාත්තර තාත්තගේ තාත්තා නිසා කියන්නේ ඔබේ සීයා නිසා ලංකාවේ විවිධ තැන්වල ඇවිදින්න සිද්ධ වෙනවා පදිංචිය ඉතාමික්මනින් වෙනස් කරන්න සිද්ධ වෙනවා එක එක තැන්වල එක එක පාසල්වල ඉගෙන ගන්න සිද්ධ වෙනවා මේ පරිච්ඡේදය සම්බන්ධව මොනවද දන්නේ අපිට හෙලි කරන්න පුළුවන් අපි ඇත්තටම මේ පරිච්ඡේදය ගැන ලුකුවට දන්නේ නැහැ මට දන්නේ නැහැ මේ නමුත් අහලා තියෙන දේවල් තමයි මේ සියා රජේ නිලධාරියෙක් එතකොට යා මෙම් මෙම මාරු වෙමින් යනවා ඒ යනකොට එතකොට තාත්තට මං හිතන්නේ මේ ඔය විවිධ වූ පාසල් වල මේ අධ්‍යයන කටයුතු කරන්න ලැබෙනවා මං හිතන්නේ එයාගේ ජීවිතේ ඔය ওই තියෙන සරලකම සහ ඒ තියෙන පරිචය ඔක්කොම හම්බ වෙන්නේ නැත්තේ පොඩි කාලේ ඉඳන්ම අනිතක යා පවුලේ වැඩිමල් පුතා එයාට වැඩිමල් සහෝදරියක් ඉන්නේ. එතකොට වගකීමකුත් තියෙනවනේ නංගිල මල්ලිලා. ඒ ඒගොල්ලොන්වත් අරගෙනනේ යනවත්. එතකොට මේ දෙන්නනේ බලා ගන්නවත් ඉතින් ඒවත් එක්ක මං හිතන්නේ ජීවිත ජීවන අත්දැකීම් තොගයක් ආචිතකයකට ඉඳීම ඒවත් එක්ක මේ මං හිතන්නේ තාත්තගේ ජීවිතේ එහෙම ඒ වගකීම් සහගත විදිහට එහෙම ජීවත් වෙන්න පුරුදු වෙන්නත් ඇත්තේ එක්කින්ද වෙන්න ඇති කියලා මං හිතන්නේ. එහෙම දැන් දැන් ඉගෙනගත්ත ඉස්කෝල ගැන කියනකොට අපිට හිතා ගන්න පුළුවන් සමහර විට මේ පවුල මන්රාදපුරේ හිටියා ඊට පස්සේ කුරුණෑගල මාලියේ දේවිලා ඉඳලා ඉන්න ඇති. ඒ වගේ කොයි කොයි වගේ පැතිවල ඉන්න ඇති කියලා අහලා තියෙනවද එහෙම කොහොමද? නුවරඑළියේ ඉඳලා නානුවේ ඉඳලා ස්ටේෂන් එක ළඟම ඔන්නෝම පැති කීපයක් කියනවා කතන්දර කීපයක් තියෙනවා මෙහෙම මෙහෙමයි කියලා. එහෙම අපි එච්චරම අපි දන්නේ නැහැ ඒක ගැන නේද? ඒ කියන්නේ මොකද අපි ඉපදෙනකොට ඇත්තටම සීයා නැති වෙලා ඉපදෙනකොට කියන්නේ මම හිතන්නේ අපේ අම්මටවත් මුණ ගැහෙලා නැහැ සීයා. ඒ ඒ බොහොම අඩු වයසින් සීයා නැති වෙලා තියෙන්නේ අවුරුදු 40 ගානකින්. එතකොට අපිට ඒ ඇසුර अनुराधपुरे नुमनेतिन्मा लोदकिन्नाम सुंदरी गिय पद
යමුනා මාලනී පෙරේරා ගීතනුව සහ සංගීතය ලක්ෂ්මන් විජේසේකර ජේමක නේත්‍රවතු සනහසක අරුමිය ගීය පද කපිල කුමාර කාලිංග සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ be
අද ජීවමාන මහා පතාක යෝධයන් ලක්ෂ්මණ විජේසේකරයන් සමග ජීවිතයේ මේ බොහොම සුවිශේෂී කාල පරිච්ඡේදයක් ගත කරපු බොහොම සුන්දර බොහොම ලස්සන ඒ වගේම ඉතාම ප්‍රගතිශීලී ඉතිහාස කතාවක් තියෙනවා ඇත්තරම මේ මම හිතන්නේ විහංගයි යමාක්‍ය ඔබ දෙපළත් ඉතා හොඳින් සමීපව මේ රටේ අර සංගීතයේ දැවැන්තම කුළුණු ටික ඉතා සමීපව ආශ්‍රය කරපු දෙදෙනෙක් ඇතරම මේ තාත්තත් එක්කලා කොයිතරම් දුර ඉතිහාස කතාවක් තියෙනවද රෝහණ වීරසිංහයන් ආනන්ද වීරසිරි ප්‍රවීණ කලා ශිල්පියාණන් වගේ මේ ඉතිහාසයේ කොයිතරම් ඉස්සරට ඇදිලා යනවද කොයි කාලෙද මේ මුණ ගැහිම සිද්ධ වෙලා තියෙන්නේ අහලා තියෙන විදිහට අහලා තියෙන විදිහට අවුරුදු නම් හරියටම කියන්න බෑ 68 69 වගේ කාලේ ඒ වගේ කාලේ අනිවාර්යෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඒ කියන්නේ එතකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් විශ්වවිද්‍යාලය නෙමෙයිනේ හෙවුඩ් කියලා නිකේ ශ්‍රී ලංකා සංගීත විද්‍යාලය සංගීත විද්‍යාලය ඔව් හෙවුඩ් එකේදී තමයි ඒ කියන්නේ තාත්තයි රෝහණ වීරසිංහන් මේ තාත්තයි එක බැජ් එකේ එතකොට පටන් ගත්තේ යාළුකම තමයි තාත්ත නැති වෙනකම්ම දිගටම තිබ්බේ. ඒ කියන්නේ ආනන්ද වීරසිරි ආනන්ද වීරසිරි
තව ඉඳලා තියෙනවා මාලිනි බුලසිංහල ඉඳලා තියෙනවා එතකොට අපේ මෙයා බන්දුල බන්දුල විජේවීර ඔය වගේ සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා එතකොට එඩ්වඩ් ජයකොඩි මහත්මයා නම් හිතන්නේ ජූනියර් මැතිස්සල ඊට පසුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච පරම්පරාවේ ඉතින් නමුත් ඒ කට්ටියට තමයි දාත්තලාගේ ඇසුර තිබ්බේ එතකොට දැන් අපේ ළමා කාලෙත් අපිට ඒගොල්ලොන්ව තමයි ඇසුරු කරන්න හැම වෙලාවෙම තියෙන කියන්නේ අපි ඉපදෙන කලින් බණ්ඩාරනාථවද ඔව් බණ්ඩාරනාථ මේ කියන්නේ ලොකු අපේ ජීවිතවලත් ලොකු කාල පරහසයක අපි අපි මං හිතන්නේ අපි ඉපදිච්ච දවසින්දම වගේ අපි ඒගොල්ලොන් එක්ක අපිට අපේ තියෙන ළඟ ඇසුරක් තිබ්බා දැන් ඒකත් සාමාන්‍යයෙන් අයියාගේ දැන් බොහෝ දිනකට හම්බ වෙන්නේ නැති ඉතාම අප්‍රමාණ වාසනා ගුණයක ප්‍රතිඵලයක්නේ එක පැත්තකින් ඔබේ ජීවිත ඒ නිසා වෙනත් කෙනෙක්ට වඩා සාපේක්ෂව වෙනස් වෙන්නේ නැති එතකොට තාත්තගේ ජීවිතය සාපේක්ෂව වෙනස් වෙන්නේ නැති එදා සංගීත විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරන අවධියේ ඉඳන්ම මේ කණ්ඩායම එකට නිර්මාණ කරන්නේ යෙදিলা තිබ්බ අවස්ථාවන් පිළිබඳව අදහසක් ගන්න පුළුවන්ද ඔව් මට හිතෙන විදිහට දැන් ඒ අපි මේ પરම්පරාව ගැන හිතුවොත් අදටත් ලංකාවේ යම් කිසි සලකුණ තියන්න පුළුවන් ඒ තනි තනිව ගත්තත් ඒගොල්ලෝ අපිට මෙහෙම ලොකු යෝධ කණු හැටියට පේන්නේ ඒ ඒකේ තියෙන මේ මේ සාර්ථකත්වයනේ ඒගොල්ලෝ කොහොමද වැඩ කරපු විදිහත් එක්කනේ මට හිතෙන්නේ සාමූහික එකතුව සහ ඒ යාළුකම් ඒ බැඳීම් ඒකත් එක්ක අලුත් දේවල් ඒගොල්ලොන්ගේ මේ සාකච්ඡාව සංවාදයේ තුල අලුත් දේවල් නිර්මාණය වෙන්න ඇති. ඒ නිර්මාණය වීම හැම වෙලේම ඒගොල්ලොන් හරහාම විවේචනයට ලක් වෙන්න ඇති කියලා මට හිතෙන විදිහට. මං අහලා තියෙන විදිහට එහෙමයි. ඒ කියන්නේ දැන් මෙලඩි එකක් කවුරු හරි අපි හිතමු රෝහණ මම මෙලඩි එකක් දැම්මොත් ඒකේ අඩුළු හුඩුකම් කරන්න ලොකු පිරිසක් ඉන්නවා වටේ. එතකොට ඒකට ඒකේ හොඳ ගුණ අගුණ කියන්න පිරිසක් ඉන්නවා. ඒ ඒ සාමූහික බැඳීම මං හිතන්නේ කලා විෂයන් වලට නිර්මා අලුත් නිර්මාණ වලට අලුතෙන් හිතන්න ඒගොල්ලොන්ගේ හොඳම කාලේ මං හිතන්නේ ජවය තරුණ විය තියෙන කාලේ අලුත් දේවල් හිතෙන කාලේ. ඉතින් ඒ කාලෙදී ඒ සංවාදශීලී හමුවීම් මිතුරුකම් ඒවා ගොඩාක් බලපාන්නේ නැති කියලා හිතනවා. අපිට විශේෂයෙන් මටයි මෙයා මල්ලිටයි ඒකේ තියෙන බලපෑම අතිවිශාලයි අපිට රස ගැන යම් කිසි අදහසක් තියෙනවා නම් මේ වෙනකොට මං හිතන්නේ ඒ අපේ ළමා කාලේ ඇහිච්ච දැනිච්ච දැකපු සහ තාත්ත අපි එක්කන් ගිය තැන් ඒ සියලු දේවල් සහ ඒ මිතුරු හමුවීම් අපේ ගෙදර රැස් වෙලා ඒගොල්ලෝ තියපු සාද ඒ සියලු දේවල් බලපෑවා කියලා මට හිතෙනවා. අතරම මේ ඔය ඔය කණ්ඩායම එන්න ලොකු වුණා ඇරෙන්න ඒක පොඩි වුණා කියනවට වඩා ඒක පහුකාලීනව ඒ කණ්ඩායමට ගීත රචකයෝ එකතු වෙනවා ඊට පස්සේ තව ටික කාලයකදී කැසට් පට නිෂ්පාදකයෝ එකතු වෙනවා මෙහෙම ඒ කියන්නේ සංගීත ශිල්පියෙක් විදිහට ඉගෙන ගත්ත කෙනෙක් ඊට පස්සේ ගායකයෙක් වෙනවා ගායකයෙක් විදිහට ඉගෙන ගත්ත කෙනෙක් ඊට පස්සේ සංගීත ශිල්පියෙක් වෙනවා මෙහෙම ඔබ අඳුර ගන්නකොට වෙනස් වෙච්ච තැන් ලොකු වෙච්ච අවස්ථාවන් පස්සේ තාත්තත් එක්කලා හුඟක් සමීපව කටයුතු කරපු අය මතකයක් තියනවාද? ඒ එහෙම අපේ නම් වශයෙන් කියන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මතක ඇති අවස්ථාවන් හරි තියෙනවා නම් ඒක ඒ කියන්නේ ඒ හැමෝම තාත්තත් එක්ක මං හිතන්නේ ළඟම සර්කල් ළඟම මිතුරු කැල හැටියට මිතුරු කැල තමයි රෝහණ වීරසිංහ සුනිල් එදිරිසිංහ ආනන්ද වීරසිරි තව එඩ්වඩ් ජයකොඩි ඔය අපිට පොඩි කාලේ අපි අපේ ගෙදර නිතර ගැවසෙන අය තියෙන කුමාරදාස සපුතන්ත්‍රි බඳුල නානක්කාරවසම් කුලරත්න ආර්යවංශ වසන්ත කුමාර කොබවක ඔය ඉන්නේ අපේ ගෙදර නිතර ගැවසිච්ච කට්ටිය මේ ඉතින් නිතර කියන්නේ බණ්ඩාර ඇලියගොඩ ඒ කට්ටිය හැම වෙලේම වගේ අපේ ගෙදර හිටපු කට්ටිය කියන්නේ
සතියකට සැරයක් විතර අපේ ගෙදර හමු වීම් තිබ්බා. ඉතින් සහ අපි විනෝද ගමනක් ගියත් යන්නේ ඒගොල්ලන් එක්ක තමයි. ඒගොල්ලන් එක්ක තමයි. ඔය ඔය කට්ටියත් එක්ක තමයි හැමතැනම යන්නේ. හැමතැනම යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් මොකක් හරි දෙයක් ප්‍රසංගයක් මොනා හරි පැවැත්වෙනවා නම් ඒ කට්ටියම එක තැනකට රොක් වෙනවා. ඉතින් ඒ කට්ටියත් එක්ක තමයි ඒක උනේ. ඒ සමගම මට කියන්න ඕනේ අර තාත්තලාගේ මිතුරු කැලට අමතරව තාත්තලාට ওই තත් තාත්තලාගේ පොඩි කාලේ මේ කියන්නේ තරුණ කාලේ තාත්තලාගේ මේක වර්ධනය වීමට තව ප්‍රධාන හේතුවක් තමයි තාත්තලාට වඩා ඉදිරියෙන් හිටපු පණ්ඩිත් අමරදේවයන් වික්ටර් රත්නායකයන් සංගීත නිපුන් සනත් නන්දසිරි සූරීන් ඒගොල්ලන්ගේ වැඩ ඇසුර ඒගොල්ලන්ගේ ඇසුර ඒ කියන්නේ ඒගොල්ලන් කරන වැඩවලට මේ තාත්තලාව ඒගොල්ලන්ගේ ගෝලියෝ හැටියට ගෝලියෝ හැටියට වාදක ශිල්පීන් හැටියට හරි ගායන ශිල්පීන් ගායක ශිල්පී සහාය ගායක ශිල්පීන් හැටියට සම්බන්ධ කරගන්නවා. ඒගොල්ලන් කරන සීළු වැඩවලට මේ මිතුරු කැල සම්බන්ධ කරගන්නවා. ඒකෙන් ලැබෙනවා ඒගොල්ලන්ට ලොකු දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක්. ඒ අත්දැකීම් මේ මිතුරු කැලත් එක්ක එක්කහුනම් මට හිතාගන්න බෑ. මේ ඒ කියන්නේ දැන් ගොඩක්ම අපිට මේ අවස්ථාවේදී වෙලා තියෙන්නේ තනි තනි වශයෙන් දැන් අපි කරන වැඩ කරන්නේ. එතකොට තනි තනි වශයෙන් කරද්දී එතකොට තනි පුද්ගලයෙක්ගේ දැනුමකින් තමයි ඒ වැඩේ හැදෙන්නේ. නමුත් තාත්තලාට එහෙම එකක් තිබ්බේ නැහැ. තාත්තලාට හැම පැත්තෙම ඒ කියන්නේ ගීත රචකයෝද ඒ කියන්නේ නිෂ්පාදකවරුන්ද එතනින් ගියාම ගායකයෝ සංගීත අධ්‍යක්ෂකවරු එතකොට සංගීත වාදන ශිල්පීන්ගෙන් ලැබිච්ච සහයෝගය ඒ සියලු දේම එකතුවක් තමයි තාත්තලාගේ නිර්මාණවල තියෙන්නේ. ඉතින් ඒවා ගොඩාක් ඒවා මේ මිනිස්සුන්ගෙන් පෝෂණය වෙලා හැදෙන හින්දා ඒවා මං හිතනවා දැන් තියෙනවට වැඩිය ගොඩාක් කල් පැවතෙනවා කියලා. අනිවාර්යෙන්ම මං හිතනවා. සාහිත්‍ය ඉතුරු වෙනවා මේ ඒ ඔක්කොම එකතු වෙලා හොඳ නිර්මාණ බිහි වුණා කියන එක තමයි මට නම් හිතෙන්නේ. සංවාදය කියන එක ඉතාම වැදගත්. අපි දැන් තනි තනිව වැඩ කරන නිසා අපිට තේරෙනවා අපි කොච්චර එකතු වෙලා වැඩ කරාම ඒකේ තියෙන වටිනාකම වැඩි වෙනවද කියලා. ඇත්තටම මේ දැබර හිතුවතනේ මේ අර එහෙම කතාවක් අහනකොට මගේ හිතේ ඇතිවෙච්ච හැඟීම නම් ඔබේ හිතෙත් ඇති උනේ. ඒකට කියන්නේ ඉරිසියාව කියලානේ. ඇත්තටම මේ අපි ජීවිතයේ මේ දක්වා රස විඳින මේ දක්වා කල්පවතින නිර්මාණ ගොන්නක හිමිකරුවන් සමහර විට මාත්‍රාවට එක වචනයක් ඔබන්න හෝ යොදන්න කොයිතරම්නම් ප්‍රායෝගිකව විවිධ කණ්ණාඩි ඇතුලේ කල්පනා කරන්න නැතිද? ඒක නිසාම තමයි ඒ ගීතවලට මෙතරම් අවශ්‍ය තියෙන්නේත් විහංග විජේසේකර කිව්වා වගේම අපි ඊට හොඳම උදාහරණයක් මේ ඔබට අහන්න ලබා දෙන්නේ. සඳ වෙරළක තරු සයුරක ඉසිඹුලනදා ගේ පද ජයලත් මනෝරත්න ගීතනුව ලක්ෂ්මන් විජේසේකර සංගීතය සෝමපාල රත්නායක
पवने दुर्बंधे वेली पटली परी मैं दिन की संद कटा बेटी बेरली सयूरी सर सुलन नुमति आहासे रोनी सुलमने नवती අදටත් සඳරූසු යාමේ වෙනුවෙන් විශේෂයෙන්ම බර පැන යොදන වාට එහා ගිහිල්ලා මේ මේ සංකල්ප ධාරිතාව සඳරූසු යාමේට එකතු කරන අපේ රටේ අවුරුදු 175ක වෙළඳ නාමයක් විදිහට අපේ රටේ ලබා ගන්න පුළුවන් ඉහළම ගෞරවය හිමි කරගත්ත ඩාලි බට්ලර් සමාගමේ බබල් සන්නාමය මේ මොහොතේදී තාමත් ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ විහඟ අයියා මාක්කේ මම තාත්තා ගැන හොයපු හුඟක් සංවාදවලදී කතාවන්වලදී විතරක් නෙමෙයි වෙන චරිත ගැන පවා හොයපු අවස්ථාවන්වලදී මට හමු වෙච්ච තැනක් තමයි लक्ष्मण विजयशेखर महतागे लकीगे बंबलपिटी फ्लैट मंगिताने में चित्रागारे कटवडा गीत भीवेच्च तनक मंगे हापु हापु तेंगल होंदम उदाहरणे मम मे मैतक दीम बलपु कुमारदास सपुतांत्र प्रवीण आनंद हुंग काल कट पास्से संबंध वेच्च ओबट हुंग खुरुपुरुदु तनक दिए तुम मुनगहिला तिबुने मे विजय रामे ए कथाबहेदित गीयें गीयट कियन्ने लकीगे बंबलपिटिये फ्लैट एक ओय तमाय कियेवेन्ने मे तन ओब अत्विंदपु तनक्द सुवंद दैनुनु तनक्द अत्र मे मोन वगे निर्माणद एतनदि बिहुने मम कैमति मे इतिहासय गन चुट्टक हारवसला दनगन्न ओय कियना अत्रम अपि इपदिन कलिन ए देन्ना बंदपु विवाह वेला पदिंचियट गिय तनक् बंबलपिटिये फ्लैट एक अत्रम තාත්තගේ කියන්නේ අපේ ආච්චිගේ නංගි කෙනෙක්ගේ අයිති තැනක් තාත්තගේ පුංචි අම්මා කෙනෙක්ගේ එතකොට ඒ දෙන්න එහි තමයි පදිංචි වෙලා ඉඳලා තින්නේ ඒ ගෙදර එතකොට දැන් ඔය කුමාරදාස සපුතන්ත්‍රි කියලා කියන්නේ අපේ ගෙදර යාව ජීව සමාජිකයෙක් يعني මම හිතන්නේ එතුමන් කොළඹ ඇවිල්ලා නැතර වෙලා ඉඳලා ඉන්නේ අපේ ගෙදර තමයි නැතර වෙලා හිටියේ ඒ නාරා يعني අම්මා හිතන්නේ අම්මයි තාත්තයි බැඳපු දවසේ ඉඳන් සපු මාමත් ඒගොල්ලන් එක්කම ජීවත් වෙලා තියෙනවා ඒ කියන්නේ ඒ ඒගොල්ලෝ යන ගෙයින් ගෙයට ගිහිල්ලා තියෙනවා ඒකට අපේ මට මතක ඇති කාලේ අපේ නාරහැම්පිට මහ ගෙදර තමයි අන්තිමට හිටියේ ඒ සපු මාම විවාහපත් වෙනකම්ම අපිත් එක්ක තමයි හිටියේ ඒකට අපේ පොඩි කාලේ
අපි කැතකුණු පවා අතගාලා තිනා සම්මාවා ඉතින් ඒකයි මං හිතන්නේ ඔබට ඒ වගේ මේ දේවල් අහන්න ලැබෙන්නේ ඉතින් අපේ ගෙදර අර මේ එකක් කොළඹ බේස් වෙලා තිබ්බ හින්දා ඕන කෙනෙක්ට ඇවිල්ලා නතර වෙන්න පුළුවන් සහ අපේ අම්මත් හරි විවෘත ගැහැණියක් මම මන් දකින්න විදියට එ මං මන් දන්න අම්මා මේ එහෙම බොහොම මේ හරි සරල තැනකින් ජීවිතේ ගත්ත මේම යාළුවාවට එහෙම බයින්න කරන්නේ නැති ඒගොල්ලන්ට හොඳට සල්ලකන කණ්ඩ බොණ්ඩු උයලා දීලා එයා එක විඳින කෙනෙක් ජීවිතේ ඉතින් ඒකින්ද මම හිතන්නේ අපේ ගෙදර බොහොම මේ මිනිසුන්ට ඇවිල්ලා රැඳෙන්න පුළුවන් අවකාශයක් තියෙනවා ඉතින් ඒකින් සහ අපේ ගෙදර ඒ නරහම්පිට ගෙදර නරහම්පිට නෙමෙයි ද ඕනම ගේක ඒ දෙන්න හිටපු හැම ගේකටම මේ මෙහෙම ගිහිල්ලා තිනවා ඒක නරහම්පිට ගෙදර ගොඩක් ගුවන් විදුලියටත් ඉතාමත් ළඟයි කියන්නේ ගුවන් විදුලිය ඉඳන් පයින් යන දුරක් වගේ තමයි තිබ්බේ ඉතින් ඒකින් ද හැම ගුවන් විදුලිය සරල ගිය වැඩසටහනකින් පස්සේ කට්ටිය එක්කහුව වෙන්නේ අපේ ගෙදර ගොඩක් වෙලාවට ඉතින් සාද හැමදේම පැවැත්වෙන්නේ අපේ ගෙදර. ඉතින් ඒකින්ද ගොඩාක් දෙනෙක් නිතර ආව ගිය තැනක් අපේ ගෙදර. එතකොට අපේ ළමා කාලයේ ඇතුළත අපිට ඒ සියලු දෙනාම සමග මේ සමීපව ඇසුරු කරන්න හම්බුණා. මම හිතන්නේ දැන් තාත්තා නොහිටියත් අම්මා නොහිටියත් ඔබ දෙපළගෙන් කවුරුවත් නොහිටියත් ඒ යාළු මිත්‍රාදීන් ඇවිල්ලා Tamange සංගීත කටයුතු වල නිරත වෙච්ච අවස්ථාවන් පිළිබඳව පවා මම අහලා තියෙනවා. ඕනේ අතර. අපේ ගෙදර එහෙම මේ ඒක අපේ ගෙදරම විතරකුත් නෙමෙයි වගේ. නෑ ඔව් ඇවිල්ලා නැවතිලා යනවා මේ අම්මටත් හිටියා සහෝදරියෝ හිටියා. මේ ඒගොල්ලොනුත් මේ කවුරු හිටියේ නැතත් ඇවිල්ලා ඒ කියන්නේ නැවතිලා කාලා බීලා එහෙම වැඩක් කරගෙන යන්න පුළුවන් තරම් පරිසරයක් අපේ ගෙදර තිබ්බා. මිනි නේතුර තරවි සිහිල නුඹේ සිහිවි. ගීපද බන්දුල නානායකාර වසම් සංගීතය සුරේෂ් මාලියත්තේ. ඔබ පායා දිලේ නා අඳුරේ
කඳුලෙන් නැහැවුණු අප පෙම්පුරාවත ගේ පද කුමාරදාස සපුතන්ත්‍රී සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ संगीत विद्यालय एलियट आवट पास सामान्य संगीत विद्यालय एलियट ओ नैम के बगे मुलिम गुरुपत्वी लभ्यते महित अनुराधपुर मंगदान विधियट वेल सुमन विद्यालय तम पलवीन पत्वी मार्गन गियाट पास इतनी हाट गुरुवृत्ती कोच्चर इतर काल इन वाद कोई बगे तंगल गुरुवर के पासल गुरुवर एक विधियट काटितुक शाले के काल महित संगीत उपदेशक वर एक विधियट काटितुक පාසල් ගුරුවරයෙක් හැටියට දීර්ඝ කාලයක් වුණා දීර්ඝ කාලයක් දීර්ඝ කාලයක් 20කට එහාම අවුරුදු 20කට එහාම තාත්තා මම දන්නේ විදිහට තාත්තා 25නේ අවුරුදු සෑහෙන ප්‍රමාණයක් හිටියා ඒතර ඔබේ පාසලෙත් ඔව් DS එකේ අතර මම 25නේ තමයි මගේ පළවෙනි පාසල තාත්තා 25නේ උගන්වපු නිසා මම 25නේ අවුරුදු 3ක් විතර 25නේ හිටියා ඊට පස්සේ මම DS එකට ආවා මොකද තාත්තා 25 වෙනි DS එකට තාත්තා මාරු වීම ලැබුණා ඊට පස්සේ DS එක ආවා ඊට පස්සේ DS එකේදී තමයි තාත්තා විශ්‍රාම ගියේ
එතකොට මං හිතන්නේ විශ්‍රාම ඇත්තටම තාත වයස අර කාලයට කලින් විශ්‍රාම කාලයට කලින් විශ්‍රාම ගියා ස්කීම් එකක් ආවේ අවුරුදු 20 පැන්නට පස්සේ පුළුවන් කියලා ඒ මොහොතේ ඒ මොහොතේදී තාත විශ්‍රාම ගියා මොකද ඒ වෙනකොට තාත ගොඩාක් බාහිර වැඩත් එක්ක යෙදිලා හිටියා ඒ කියන්නේ තාත වෙනද දැන්වීම නිර්මාණය ඒ වගේ දේවල් එක්ක හිටියා ඒකින් තාත්තට ඒ බාහිර කටයුතුත් එක්ක පාසලේ ඉගෙනීමේ කටයුතු කිරීමේ අපහසුතාවයක් තිබ්බා ඒකත් එක්ක අර මේ විශ්‍රාම ස්කීම් එකක් තාපු ගමන් තාත්තා ඒක නිසා ඒකෙන් විශ්‍රාම ගියා ඒ විදිහ ඇත්තටම තාත්තා මම හිතන අවුරුදු 20කට වැඩි ඔව් ගොඩක් කාලයක් 20කට වැඩි කාලයක් පාසල් ගුරුවරයෙක් හැටියට සේවය කළා මම හිතන්නේ සංගීත විද්‍යාලයෙන් පිට වෙලා පළමු පත්වීම් ලැබෙන කාලේ වෙනකොටත් අර ඔබ කිව්වා වගේ ටිකක් වැඩ වැඩි කෙනෙක් ඔය සාප්‍රසංගේ මම හිතන්නේ සාමූහික ගායනා අත්වැල් ගායනා සඳහා සහභාගී වෙන කාලේ ඉඳලම මම අහලා තියෙනවා මේ ඔය පළමු පත්වීම් හම්බුණාට පස්සේ කොළඹට එන්න මාරුවක් හදාගන්නත් යම් ආකාරයක දුෂ්කරතාවක් වින්ද කියලා මොකද මේ ප්‍රසංග සඳහා සහභාගී වෙන්න ඕනෑකම තියෙන නිසා එහෙම කතාවක් අහලා තියෙනවද මට ඔව් මං මාත් අහලා තියෙනවා එහෙම ඔය අම්මා එහෙම කියනවා මොකද ඒගොල්ලෝ දෙන්නා විවාහපත් වෙන්නේ 1975 75 ඔව් එතකොට විවාහ වෙනකොටත් තාත්තා මම හිතන්නේ අනුරාධපුර සෙන්ට්‍රල් එකේ උගන්වන්නේ ඒ වෙනකොටත් එතකොට වීකෙන්ඩ් එකට විතරයි ගෙදර එන්නේ කොළඹ එන්නේ එහෙමයි මම අහලා තියෙන්නේ මේ ඉතින් ඊට පස්සේ කාලයක් එහෙ ඉඳලා තමයි කොළඹට ඉසිපතන විද්‍යාලයට මාරුව හදාගන්නේ. හ්ම්. ඔව් ඒක ගොඩක්ම වෙන්නේ අම්මත් ඒ වෙද්දී මේ අම්මා ඊටාම කාර්යබහුලයි. කාර්යබහුලයි. ඒ නිසා එතකොට දෙදෙනාම කාර්යබහුල නිසා මේ තාත්තා කොළඹට ට්‍රාන්ස්ෆර් එකක් හදාගන්නවා. හ්ම්. එතනින් එහාට ඒ කියන්නේ ඔය හැමෝම ලංකාවේ විවිධ පැතිවලට විසිරීලා යද්දී සංගීත විද්‍යාලයේ හදාරපු බොහෝ දෙනෙක් බොහෝ මිතුරන් සහ මිතුරියන් මම හිතන්නේ එකටම මේ ප්‍රසංගවලට සහභාගී වෙන්න ගිත නිර්මාණයන් සඳහා රෝහණ වීරසිංහ ආචාර්යතුමන් එක්කලා එකට වැඩ කරන ගතියක් නිරන්තරයෙන් පේන්න තිබුණා මම හිතන්නේ අර ඔබ කිව්වා වගේ මේ වික්ටර් රත්නායකයන් වගේ ප්‍රවීණයන් සමග සනත් දන්සුරි සංගීත නිපුණතුමා එක්කලා එහෙම වැඩ කරපු කාලේ අනික් අයටත් වඩා ඒ දෙන්න එකට ගත කරපු ජීවිතයේ කාල පරිච්ඡේදය වැඩි නේද එදා ඉඳන්ම ඒක මං හිතන්නේ වෙන්නේ නැත්තේ මම අහලා තියෙන විදියට රජයේ සංගීත විද්‍යාලයේ ඉන්නකොට දැන් ඔය අම්මගේ හමුවීම තාත්තට මේ ඒක තමයි ඒක ලොකු සම්දිස්ථානයක් කියලා මං හිතනවා ඒ කට්ටියටම ඒ හිටපු සියලුම දෙනාට මං අහලා තියෙන විදියට එතකොට ඒවකට දානන්ද ගුණවර්ධන ශූරින්ගේ නරිබෑනා නාට්‍යයේ සංගීත කණ්ඩායමේ වෙනස් වීමක් සිදු වෙලා සංගීත කණ්ඩායමක ප්ලේ කරන ප්ලේයර්ස්ලා හොය හොයමින් ඉන්න අවදී එතකොට අම්මා ඒ දානන්ද ගුණවර්ධනගේ නාට්‍ය වල නිෂ්පාදන වැඩ කටයුතුත් කරලා තියෙනවා එතකොට ඒකේ හිටියේ බන්දුල විජේවීර මහත්මයා කියලා තියෙනවා මෙහෙම රජ සංගීත විද්‍යාලයේ මෙහෙම ඉන්නවා රෝහණ මාමයි නම කියලා මෙහෙම කට්ටියක් ඉන්නවා එහෙම කියලා. ඒතර හරි රසවත් ඒ කතාව මම හිතන්නේ අම්මගේ තාත්තගේ හමුවීමත් වෙලා තින්නේ එතකොට. අම්මා රජ සංගීත විද්‍යාලයට ගිහින් තියෙනවා ඒ කට්ටිය හොයාගෙන. වගේ නිකන් මන් දන්න තරමින් ඉස්සෙල්ලම අම්මා ගාවට ඇවිල්ලා කතා කරලා තින්නේ තාත්තා. මේ තමයි ඉස්සෙල්ලා ඇයි ආවේ එහෙම කියලා අහලා ඊට පස්සේ ඒගොල්ලෝ කැන්ටින් එකට එක්කන් ගිහිල්ලා කතා බහ කරලා ඒ කට්ටියව දානන්ද ගුණවර්ධන මහත්තයා ළඟට එක්කන් ඇවිල්ලා තින්නේ අම්මා. එතකොට ඒ වෙච්ච යාළුකම හිතවත්කම ඒගොල්ලෝගේ ජීවිතේ අවසාන වෙනකම්ම තිබ්බා. ඉතින් මේ අම්මා එක්කත් ඒ කට්ටිය වෙන ලොකු බැඳීමක් තිබ්බා රෝහණ මාමලා ඒගොල්ලෝ එක පවුලක් වගේ කියන්නේ මම හිතන්නේ ඉස්සෙල්ලම විවාහ වෙන්නේ නම් අම්මයි තාත්තයි ඒ කණ්ඩායමමේ එතකොට අපේ ගෙදර අර හබ් එකක් විදියට කොළඹ ඇවිල්ලා ඉන්න පුළුවන් තරග ඒ කියන්නේ විද්‍යාලෙන් අයින් වුණත් එක එක තැන්වලට මාරු වීම ගත්තත් අන්තිමට කොළඹාවම කටි එකතු වෙන තැන හැටියට අපේ ගෙදර ඒක නිසා තමයි ඔය ගොඩක් ඉන්නේ වෙලා තියෙනවා ඒ දෙන්නානේ ඉස්සලා විවාහ වුණේ එතකොට මේ අම්මා අක්කා කතා කරන හින්දා විහඟයි ඊළඟ ගීතයට අපි අවස්ථාව දාගන්න මාදේවිය කලුකල වසන්තය නුඹයි කුමරියනි
ගීය පද කුමාරදාස සපුතන්ත්‍රි ගී තනුව සහ සංගීතය ලක්ෂ්මන් විජේසේකර විෂ්ඨ පැල්ලම් වලට ඇමයිලේස් ප්‍රෝටීන පැල්ලම් වලට ප්‍රෝටියේස් මේද පැල්ලම් වලට ලයිපේස් ත්‍රිත්ව එන්සයිම ක්‍රියාකාරීත්වයෙන් සියලු පැල්ලම් ඉවතට බබල් රොෂින් පවුඩර් අතරම දැන් මේ අර අම්මගේ තාත්තගේ එහෙම නැත්නම් අද අපි සඳරූසු යාමයෙන් මේ කතා කරන ලක්ෂ්මන් විජේසේකර ප්‍රවීණයාණන් පිළිබඳව මතකාවර්ජනය කරද්දී එතරම් ලස්සන එතරම් සැහැල්ලු එතරම් සුන්දර ආදර කතාවක් අනිවාර්යෙන් හාර උස්සලා දැනගත්ත හින්දම මට මෙතනින් චුට්ටක් මෑත්ලා තාත්තා සහ මේ කණ්ඩායමේ රෝහණ වීරසිංහ ආචාර්යතුමන් ඇතුළු කණ්ඩායමේ කිහිප දෙනෙක් එකතු වෙලා කලා විද්‍යාලයක් සංගීත අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරනවා
ඒ හරහා බිහි වෙනවා මං හිතන්නේ ඇත්තටම එතනින් එහාට මේ සංගීත ලෝකේ බාර ගන්න ඕන ප්‍රධානතම පුරුක් ටික ලංකාවේ ඒ ඉතිහාසය සම්බන්ධව කොහේදීද මේ ආරම්භ වෙන්නේ කවුද මේ අධ්‍යාපනය ලබන්නේ කවුද මේ සඳහා මූලික වෙන්නේ මං හිතන්නේ නිර්මාතෘවරයාණන් ඔබේ පියා එතනින් එහාට මේ සංගීත විද්‍යාලය කලා භූමි මම නිවැරදිනා පියා විතරක් නෙවෙයි ඒක ඇත්තටම රෝහණ වීරසිංහ ताता सह आनंद वीरसी तुंदन मौलिक वेला तमय एक कला भूमि है तरुण वायसेट पस तुंदन कवले कला भूमि है इट पस एक उगंडन गुडा गुरु गुरु महित निर्मला राण तुंग විජයරත්නතුංග සර් එතකොට මම මන්නම් වශයෙන් කියන්නේ කිව්වොත් මට අතපසු වුණොත් ඒක මට මේක ප්‍රශ්නයක් කියන්නේ මේ කලා භූමිය තුල උගන්වන්නේ සංගීතය පමණක් නෙමෙයි නේද ඒකේ මුල කාලේ නැටුම් හා ඉතා විශා මේ කි දවන්ත විදිහට පටන් ගත්ත සංගීත ආයතනයක් ඒක ඒ කියන්නේ කලා ආයතනයක් අපිට මතක ඇති කාලේ 80 ගණන් වල ඒකේ පුදුම පිරිසක් ආව තැනක් එතන එතකොට අවුරුදු 3න් 3ට 4න් 4ට වගේ ඒකේ කන්සෙප්ට් එකක් තියෙනවා ඒක තාම නිර්මාණශීලී දවැන්ත අයුරින් තියෙනවා ඒ කියන්නේ ළමයි සමහර අවුරුදු වල ළමයි 500ක් විතර හිටපු අවුරුදු තිබ්බා තාතලයකට परिम ताता महिता ने निर्माण जीवित ताता रोहन मामा आनंद मामा अतुलु उगान पुस्यलुम गुरुवर इंगे निर्माणशीली उपरीम हकियाव दुंगे कॉन्सर्ट कर एक बलावा अति विशाल विद्वत् साख्य ना मुखद हरि मे लसन संधि स्थान महित ना मे अदटा तेके बीवेच विशाल पिरीसाख्यन वेस्त्रे සහ තාත්තලා ගොඩක් අයට මේ ඒකේ මේ කියන්නේ මුල කාලයේකේ ඩ්‍රාමා පවා තිබ්බා මට මතක වෙන මට හොඳට මතකයි එක අවුරුද්දක ප්‍රදීපක්කා ප්‍රදීප ධර්මදාස එයා තමයි ඒකේ ප්‍රධාන චරිතේ රංගපෑවේ අපි පොඩි ගොඩක් මේ එහෙම මේ අතිවිශාල විදිහට කරපු ආයතනයක් ඒක ඒගොල්ලන්ගේ හීනයක් තමයි ඒක මේ එහෙම කරන්න වෙන එක අදටත් පවතිනවා අදට කලා භූමිය ආයතනය විදියට අදටත් ළමයි සැහෙන පිරිසක් ඉන්න ආයතනය අපි සඳරු සුයාමේ ඊළඟ ගීත අවස්ථාව ඔබට තිළන කරන්න මම හදන්නේ කමා කරනු මැන සඳුරිය මාහට ගේ පද නීතිඥ ජෝන් ද සිල්වා ගීතනුව විශ්වනාත් ලව්ජි නව සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ वंती कोप नुवेवी
ස්මෘතියේ සංසුන් ලීලාවෙන් තිබේ සැදී තිබේ සුභාසේ එපායි මිතුරි ගැන සංකල්ස එපායි මිතුරි ගැන සංචල් ඇහිතර දකුණත ඇගේ අල්ලා ස්වාමිනි දකුණත ඇගේ ඉල්ලා දෙන්න සමා සැදී නැතේ එකෝප බල්මා සිත්ති පවති අදකෝ පායි සිත්ති පවති තදකෝ පා ඇයිතරහින් මානතාරි පලාදුවන්නේ දමලා මාමෙහි පලාදුවන්නේ දමලා මාතරහින් ඇත්තටම මේ ලක්ෂ්මන් විජේසේකර කියන ගායන ශිල්පියා හෝ සංගීත ශිල්පියා පිළිබඳව දිගහරින්නට ඕන පරිච්ඡේදය නේ යුක්ති සහගත වෙන්නේ වඩා සඳරුසු යාමේ මේ විදිහට කතාබහ කරන්න. හැබැයි නොකියාම බැරි ඒ වගේම එතුමන්ගේ භූමිකාව ඇතුලේ මේ සත්තකින්ම මේ මේ ගායන ශිල්පියාට සංගීත ශිල්පියාට එහා ගිහිල්ලා අපේ රටේ තියපු සලකුණ පිළිබඳව නොවරදවාම මේ පුතයි දුවයි ගීතවත් වෙන සාකච්ඡා කරන සඳරුසු යාමේ ළඟදී අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ දෑ ප්‍රහිතවතුනි. ඇතරම විහගයි මේ තාත්තා පුංචි කාලේ ඉඳලම වේදිකාවට ගායන ශිල්පියෙක් විදිහට නෙමේ වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් විදිහට කරපු මෙහෙයක් තියෙනවා. සෑහෙන කාලයක සිට ඒ පිළිබඳව අපි මතක් කරගන්න. තාත්තා ඇත්තටම වේදිකා නාට්‍ය වල සංගීත නිර්මාණය තමයි වැඩිපුරම කරලා තියෙන්නේ සහ රංගපෑම. ඔව්. මං හිතන්නේ හෙවුඩ් ඉන්න කාලේ ඉඳන් තාත්තා වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ තාත්තා රංගපෑමෙන් තමයි ගොඩක් සම්බන්ධ වුණේ. ඊට පස්සේ තමයි තාත්තා ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි වලට සම්බන්ධ වුණේ. අමාකේ මං හිතන්නේ මේ එතුමන් විසින් අධ්‍යක්ෂණය කරපු ටෙලි වෘතාන්ත එතකොට රංගනෙන් දායක වුණු නිශ්ශංක වගේ අදටත් දෑබර හිතවතුනේ අපේ ජීවිතයේ ටෙලි නාට්‍ය ටෙලිනාට්‍ය අපේ ජීවිතයට සමීපව තිබ්බ කාලේ අපේ ලෝකවල ජීවත් වෙච්ච කාලේ අමතක නොවන චරිත ඒවායේ ගීත ඒක වෙනම සංස්කෘතියක් මම කැමතියි ඒ ගැන දැනගන්න. ඔව් ඒකත් මං හිතන්නේ තාත්තා රංගන ශිල්පියෙක් වෙන්නේ ඉතාම අහම්බයක් කියලා මං හිතන්නේ. අහම්බයක්. අහම්බයක් ඕ මං තාත්තා රංගනයේ තමයි මුලින් මං හිතන්නේ ආශාව තිබිලා තියෙන්නේ තරුණ වියේදී. තාම තරුණ වියේදී මං හිතන්නේ ආ ඉතින් යාට කඩවසම් රූපයක් තිබ්බා ඒකින්ද යා චිත්‍රපටිය වලට එහෙම රංගනෙන් දායක වෙන්න එහෙම ඔඩිෂන් වලට ගිහිල්ලා උත්සාහ කළා තියෙනවා තරුණ කාලේදී. ඒ රසවත් කතා පෙළකුත් තියෙනවා ඒකට අදාළ. ඔහොම ගිහිල්ලා කොහොමරි හැබැයි යාට මේ එලියට එන්න හම්බුනේ ටෙලිනාට්‍ය. ටෙලිනාට්‍ය. ඒ කියන්නේ වේදිකාවේ ඉඳලා තියෙනවා. හැබැයි වේදිකාවේ තරුණ කාලේ මම හිතන්නේ සංගීත විද්‍යාලයේ ඉන්නකොට මේ ඇඩ් කරලා තියෙනවා. මේ නමුත් එයාව එලියට එන්නේ රේකා ටෙලිනාට්‍යෙන්.
ඒක ඊට අහඹයක් මොකද අම්මා මේ ඩිබි නිහාසිංහ මහත්මියත් සමග අම්මා ගොඩක් වැඩ කළා තිනවා නිහාසිංහ මහත්මයා මෙහෙම සංගීතමය නාට්‍යයක් කරන්න මේ අදහස් කරගෙන ඉන්නකොට කවුද හොඳ සංගීතඥයෙක් කියන්නේ කියලා හැවම මන් දන්න තරමින් අම්මා යෝජනා කළා තිනවා රෝහණ වීරසිංහ මහත්මයා එතකොට මේ නිහාසිංහ මහත්මයා හිතනවා ඇයි වාගේ මිනිස්සයට බැරිද කරන්න මේක කියලා මම කියලා නෑ යත් කරයි නමුත් අර දැන් පස්සේ රෝහණ මාමයි කි සංගීත කටයුතු ටික කරා තාත්තා රංගපෑ ඒක තමයි තාත්තගේ මම හිතන්නේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනය ඒක රංග වේදිකාවක් විදියට රංගන ශිල්පියෙක් විදියට ඉස්සරහට එන්නේ එකෙන් ඊට පස්සේ කීපයක තාත්තා රංගපෑවා තාත්තා ඒ උනේ රංගපාන්න වැඩිය කැමති නෑ කැමති නෑ ඔව් ඒ කියන්නේ ඔබට දැනලා තියෙනවා තාත්තා එහෙනම් ඒක නෙමෙයි මේක මේකට තමයි කැමති එහෙනම් කියලා ඔව් තාත්තා संगीत अध्यक्ष सह रूपरचना अध्यक्ष चित्रपट अध्यक्ष अध्यक्ष බිල්ඩ්අප් කරලා මම දන්නේ සංකල්පද තිබ්බා යාට ලස්සන අදහස් තිබ්බා මම දන්න තරමින් රූපහණිය පටන් ගත්ත අලුත රූපහණියත් එක්ක ගොඩාක් වැඩ කළා තියෙනවා මේ ආයතනයත් එක්ක අපි චූටි කාලේ අපි මෙහි නිතර එන මේක අපේ ගෙදර වගේ අපේ ගෙදර වගේ අපි ආපු කාලයක් තිබ්බා අපි ටයිටස් දොටරත් මහත්මයාගේ මේ ඩබින් වලට තාත්තා ගොඩාක් වැඩ කළා තියෙනවා මේ ටයිටස් දොටරත් මහත්මයාත් එක්ක शिशिर कोतलावल महात्म्या गायना की वेडसटन इतना जनप्रिय वेडसटन बसु दशके एक मंदान तरमी था ताई शिशिर कोतलावल महात्म्या एक तो इला कॉन्सेप्ट डेवलप कर पुए का ඉතාම ජනප්‍රිය වැඩසටහන ළමා ගීත වැඩසටහන තාත්තා තමයි ඒකේ ගීතය කියලා දෙන ගුරු කොච්චරම දුරට ඒක සාර්ථකුණාද කියනවා නම් ගායන කියලා කැසට් එකක් පවා ඉතාම මේ ඒ කාලේ ඒ කියන්නේ මං හිතන්නේ ඇත්තටම තාත්තා එදා ඒ වැඩසටහනේදී පූරක භූමිකාවයි ගුරුවර භූමිකාවයි දෙකම නවමානයකින් අලුත් විදිහකට ඉදිරිපත් කරපු විශාල ළමයි පිරිසක් මං හිතන්නේ දැන් ඒ ළමයි වැඩි හිටියෝ වෙලා ඒගොල්ලෝ තාම මතක් කරනවා ඒගොල්ලෝගේ ලබපු අත්දැකීම් මේක ගැන. ඉතින් එහෙම තාත්තා මං හිතන්නේ ගොඩක් කැමැත්තෙන් හිටියේ මේ අධ්‍යක්ෂණ කාර්යයට තමයි මට හිතෙන විදිහට. මට මොහොතක් දෙන්න අමාරුයි මේ. මොකද දැබර හිතවතුනි මේ. දැන් රූපවාහිනිය ගැන කතා කරපු එතකොට එතුමාගේ ටෙලිනාට්‍ය රංගන ඉතිහාසය පිළිබඳව කතා කරපු තැන සඳරුසුයා මේ ගීතය ඇහුවේ නැත්නම් සහසක්සුපෙම් හදයුක්ම යාව බැඳී සනහේවා ගීය පද මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ Oh, oh, oh.
අපි මේ හමුවන්නේ මේ ජාතික රූපවාහිනියේ සඳරු උසුයාමේ මිටියාවතේදී දෑබර හිතවතුනි අතරම ඒ ගීතයෙන් ගීතයට අපිව තවත් එතනට ලං කරනවා මිසක් හිතේ තියෙන සෞන්දර්යාත්මක තැනට කොහොම ඒකෙන් මිදෙන්නද කියලා සමහර විට ඔබටත් හිතා ගන්න බැරුවා නිසායි අතරම අක්කේ මේ මට මතකයි විලම්බීත හැබැයි ඊට කලිනුත් තාත්තගේ සමහර නිර්මාණ තිබිලා තියෙනවා ඊට පස්සේ කරපු විශේෂයෙන්ම අපේ රටේ දරු પરම්පරාව වෙනුවෙන් නිර්මාණය කරපු ටෙලි නිර්මාණ තාත්තගේ අධ්‍යක්ෂණයෙන් එළිදැක්ව දේවල් මම කැමතියි ඒ ගැන දැනගන්න මට හිතෙනවා තාත්තා ළමයින්ගේ විෂය කෙරෙහි තමයි යාගේ සුවිශේෂ වූ දක්ෂකමක් තිබ්බා ළමයින්ත් එක්ක වැඩ කිරීමේ හැකියාවක් ඒක හරි එයාට පුළුවන් ළමයිව හොඳට හසුරවන්න පුළුවන් කියලා මං හිතනවා එතකොට තාත්තගේ බුල් කාලේ අධ්‍යක්ෂණ කටයුතු වලින් තාත්තා ඇත්තටම සංගීතමය වැඩසටහන් දෙකක් කරා රූපහානීමේ විකාශනය වුණේ මට මතක විදියට බක් එයාගේ ප්‍රථම අධ්‍යක්ෂණයේ බක් මාසේ මල් මංගල්‍යය සහ ගඟ හිනා වුණා කියලා අවුරුදු ප්‍රෝග්‍රෑම්ස් එකක් ඒක සංගීතයේ එයාගේම වූ සංකල්ප වලට එකතු වෙලා පළවෙනි එක බක් මාසේ මල් මංගල්‍යයේ වසන්ත කුමාර කොබෝක මහත්මයාත් එක්ක එකතු වෙලා ලිව්වේ ගඟ හිනා වුණා බඳුල නානයක්කාරවස මහත්මයාත් එක්ක එකතු වෙලා ලිව්වේ ඒ දෙක එයාගේ ප්‍රථම මේ සංගීතමය වැඩසටහන් දෙක ඊට පස්සේ එයා ඒකාංගික ටෙලි නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කරා राय कारुण लुकेला नत्ताल नाट्यक सह मीपुपला दिमने केला तव नाट्यक इट पसे आगे वृतांत टेलियाकट आवे विलंबित टेली नाट्य तमाय प्रथम अध्यक्षने एकें पसे आ टिकिरी सह उंगी सह दंगे अंट पमनाय कियन लामा नाट्य देख सुशील निष्पादन खंडाय मत्ते के कतुला करा ඊට පස්සේ යට නැවත චිත්‍රපටයක් කිරීමේ ආසාවක් තිබ්බා. නමුත් ඉතින් විවිධ වූ ප්‍රශ්න ජීවන අරගල මැද ඒක ඉතින් ටික ටික පස්සට ගියා. ඉතින් ඒක කරගන්න බැරි වුණා. යාගේ මං හිතන්නේ යාගේ ජීවිතේ යා ආසාවෙන් හිටිය දෙයක් ඒක. ඒක කරගන්න තිබ්බා නම් හොඳයි කියලා මටත් දැන් හිතෙනවා. ඇත්තටම යා හොඳ අධ්‍යක්ෂකවරයෙක් කියලා මං විශ්වාස කරනවා. දැන් විහඟයි දැන් මේ ජීවන ගමන ඇතුලේ ඔබ දකින සිහිනය අක්ක දකින සිහිනය මම දකින සිහිනයට සාපේක්ෂව ඊට වඩා හුඟක් පුළුල් කෝණයකින් රට ලෝකෙ දිහා බලපු කෙනෙක් ලක්ෂ්මන් විජේසේකරයන් කියලා කියන්නේ. ඔහුගේ ගීත ඇතුලේ ඒක සමහර වෙලාවල් වලට මේ අතුල් පහරකට වඩා හරි සුමට්ටව එතුමන් මේක අපිට උගන්වන්න උත්සාහ කරපු වෙලාවල් තිබුණා සත්තකින්ම. මං නිවැරදිනම් සංගීත විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ පවා එතුමන් යම් නිලතල වසර කිහිපයක්ම දරපු කෙනෙක්. ජීවිතයේ මේ ඒ ලෝකයේ සාක්ෂාත් කරගන්න බැරි වුණාට ඒ ලෝකයේ සාක්ෂාත් කරන්න අරමුණු කරගත්ත પરම්පරාවක් බිහි කරන්න එතුමන් සමත් වුණා. ජීවිතේ මුල් කාලේ ඉඳලා මෙතුමන් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එතුමන්ගේ ජීවිතේ ඔන්න ඔය පැති කඩ මම කැමති දැනගන්න. තාත්තා බලාපොරොත්තු වෙන්නේ කොහොම ලෝකයක් මේක වෙනවා නන්ද? එතුමාට නැති වුණත් අපිට ලැබෙනවා නම් හොඳයි කියලා එතුමා කොහොමද හිතුවේ? දේශපාලන අදහසක් තිබ්බා තාත්තට. ඒක දක්ෂිනාංශික අදහසක් නොවේ. වාමාංශික අදහසක හිටියා. සහ මිනිස් නිදහස ගැන බොහොම සාධාරණව බොහොම විවෘතව හිතපු කෙනෙක් කියලා මං හිතනවා. එයා ඒ අදහස වෙනුවෙන් ටිකටම පෙනී හිටියා. එයාටම ආවෙනික වූ අදහසක එයා හිටියේ. ඉතින් ඒ වෙනුවෙන් මං හිතන්නේ එයාගේ ජීවිත කාලය පුරාම අපි නොදන්නා සමහර දේවල් අපි දන්නෙත් නෑ. එයා කරලා තියෙන දේවල් දේශපාලන වැඩ මොනවද කියලා අපි දන්නේ නෑ. අපි දන්නේ නෑ. ඒගොල්ලෝගේ තරුණ කාලේ පක්ෂ දේශපාලනේ මෙහෙම කවදාවත් ඒක මේ ඒක ගැන මේ විශ්වාසයක් තිබුණ කෙනෙක් නෙමෙයි. එයා විසින් එයාගේ ජීවිතේ එයා හදාගෙන තිබ්බා යම් යම් නිර්ණායකයන්. ඉතින් ඒවා වෙනුවෙන් එයා අන්තිමට එයා නැති වෙනකම් එයා ඒ වෙනුවෙන් පිණිස් සිටියා අන්තිම මොහොතේ. අතට මං අක්ක කිව්වා හා සමානව මම හිතුවෙත් අර පක්ෂ දේශපාලනයට එහා ගිහිල්ලා
එතුමන් බලාපොරොත්තු වෙච්ච අපි හරිම ආදරය කරන ලෝකයක් සාධාරණ ලෝකයක් ගැන අදහසක් පාටක්ද දර්ශනයක්ද කියනවට වඩා මම කියන්නේ ඒ ඒ ඒ ලෝකේ ගැන එතුමන්ගේ ගැයුම් වල එතුමන්ගේ රූප රාම වල බොහෝ තැන් වලදී අදහසක් ගන්න පුළුවන් දේවල් තිබුණා එතුමන්ගේ නිර්මාණ ඇතුලේ ඒ ලෝකේ ජීවිතය ඇතුලේ මේක තිබුණා ඒ කියන්නේ ජීවිතේ තිබ්බ සරලකම තාත්තා කවදාවත් මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරපු එක නෙමෙයි ඉතින් එයා එච්චර සරලව එයාගේ ජීවිතේ ගත කරන්න තමයි එයා උත්සාහ කරේ ඉතින් මං හිතන්නේ එයාගේ දේශපාලනික අදහසත් ඒකම වෙන්නේ නැති ඒ සරල බව ඉතින් ඔක තමයි එයා ඒක වෙනුවෙන් එයා අන්තිම මොහොත වෙනකම් පෙනී සිටියයි කියන එක මට 100%ක්ම විශ්වාසයි ඒක වෙනුවෙන් අපි සාධාරණ සමාජයක් කියන එක එයා විශ්වාස කරා ඉතින් එයා ඒ වෙනුවෙන් හැම මොහොතකම ඒ කියන්නේ නිශ්චිත වූ දේශපාලන සංදිස්ථානවලදී නිශ්චිත වූ ස්ථානවලදී එයා දේශපාලනය වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා සහ එයාට මිනිහෙක් විදිහට දේශපාලන අදහසක් තිබ්බා කියලා මං හිතනවා යම් කිසි අයියෝ ඔව් නෑ එයා ඒ වලට මේ කියන්නේ කොයි වෙලාවකවත් එයාගේ ඒ යන ගමනට අපිව සහභාගී කර ගැනීමක් එයාගේ තිබ්බේ නෑ දේශපාලනිකව එයා ඇත්තටම එයා එයා පෙනී සිටියා අපි උනත් එයා හිතනවාට වඩා වෙනස් තැනකට යනවනะ එයා ඒ වෙලාවම අපිව උනත් විවේචනය කරමින් සහ එයා හරි වැරදි කතා කරමින් සිටියා එයා කොයි වෙලාවකත් අපිට කිව්වේ නැහැ එයාගේ පැත්තට එන්න කියලා. එයා කියන දේ හරි කියන එක එයා කිව්වේ නැහැ. නමුත් එයා විශ්වාස කරපු දේ වෙනුවෙන් එයා නැති වෙනකම් පෙනී සිටියා. ඒ වගේම අපි කරන දේ හරි නම් ඒකට සහයෝගය දක්වපු වෙලාවලුත් අනන්තවත් තියෙනවා. සත්‍යකින්ම මේ එක පැත්තකින් ගුරුවරයෙක් විදිහට එක පැත්තකින් රටක් හඳුනන කලාකරුවෙක් විදිහට ඒ පමණක් නෙවෙයි රටක මිනිස්සුන්ගේ ඔළුවලට හදවතට බොහෝ දෙනෙක් කියනවට වඩා විශ්වාස කරන චරිතයක් විදිහට ඒ ලෝකේ හදන්න මේ රට නිර්මාණය කරන්න එතුමන් ගත්ත වෙහෙසට කරපු බොහෝ දේවල් වලට එතුමන් කොහේ හිටියත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ පමණක් නෙවෙයි අපි ඒ ප්‍රාර්ථනා කරන ලෝකය කොයිතරම් ලස්සනයිද ඒක කොයිතරම් සුවපහසුයිද කියලා හිතන හීනෙන් අද රාත්‍රියේ නින්දට වැටෙමු බොහොම ස්තුතියි ඔබ දෙපළටම අද සුරජසනාට සම්බන්ධ වුණාට අපි ලබන සතියෙත් සෙනසුරාදා සුපුරුදු වේලාවටම සඳුරු සුයාමේදී මුණ ගැහෙමු වසත් සිහිනය උදාවන සඳ පෙමින් සැනහෙමු සොඳුරේ ගිය පද උපාලි එස් රංගේ සංගීතය එච් එම් ජයවර්ධන මිනිස් හඬක් නැති පාළු දූපතේ
වනකුණු යලි රෙදි පිළිමත තැන්පත් වීම වළක්වන ඇන්ටි රීඩපොසිෂන් පොලිමර් තාක්ෂණයෙන් බබල් රොෂින් පවුඩර්